මහින්ද රාජපක්ෂ මහත්මයා අර සම්මුඛ සාකච්ඡාවේදී කිව්වේ මේ පාර ඊළඟ ජනාධිපතිවරණයට මට ඉල්ලන්න පුළුවන්. හැබැයි එතන අවදානමක් තියෙනවා. ඒ අවදානම ගන්නවද නැද්ද කියලා කල්පනා කරනවා. මට ඉල්ලන්න බැරි නම් මගේ පුතාට ඉල්ලන්න පුළුවා, ඉල්ලන්නත් බෑ. හේතුව එයාට මේ අවුරුදු 35ක් සැපිරෙල නැහැ. මට බැරි, මම ඒ කියන්නේ එතුමා කියන්නේ මට ඉල්ලන්න පුළුවන්. හැබැයි ඒ අවදානම ගන්න මම සූදානම්ද කියලා කල්පනා කරන්න ඕන. නැත්තම් නාමල්ව කල්පනා කරුවොත් නාමල්ට ඉල්ලන්න බෑ. ඌට අවුරුදු 35ක් මේ ඇවිල්ලා නැති හින්දා ව්‍යවස්ථාව අනුව ඒ ඉතින් මටත් බැරි නම් මගේ පුතාටත් බැරි නම් මගේ සහෝදරයෙක් දානවා කියලා කියන්නේ. මොකද්ද මේ කියන්නේ? පවුල් පාලනය ගෙනල්ලා, ඒකාධිපති පාලනය ගෙනල්ලා, පවුලම බෙදාගෙන රට කාපු එකට ජනතාව පැරද්දුවා. ජනතාව පැරද්දලා අවුරුදු 3000 කිලත් මේ මිනිස්සුя පාඩම ඉගෙනගෙන නැහැ. දැන් මේ බව පවුල් පාලනය ගේන්න හදනවා කියලා මේ අපි නෙමේ කියන්නේ. දැන් අපි මේක කියනකොට මේ පොහට්ටුවට කඩේ යන වහල්ලුන්ට රිදෙනවා. මේක කියන්නේ කුමාරවෙල්ගම් මහත්මයා. එතුමල්ලගේ පොහට්ටු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙක්. ඊළඟට මන්දක්කයියේ වාසුදේව මහත්තයෙක් කියලා තියෙනවා. එහෙම මේ තීරණයක් ගන්න බැහැ කියලා ඉවරලා. දැන් ඒ නිසා මම එක දෙයක් විශ්වාස කරනවා. නැවත රාජපක්ෂ කෙනෙක් මේ රටේ කිසි දවසක බලයට පත් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ ගියව ආණ්ඩුවට දඬුවම දුන්නේ අපි නෙමෙයි, ස්වභාව ධර්මයේ දඬුවම දුන්නේ. ස්වභාව ධර්මයේ දඬුවමක් දුන්නොත් කෙනෙකුට උස්සල පොළවේ ගහනවායි නැගිටින්න බැරි වෙන්නේ. ඉතින් ඒ දඬුවම හම්බෙලා තියෙනවා.